2019 වර්ෂයේදී කුවේට් රාජ්‍ය වෙත ගෘහ සේවය සඳහා ගිය කාන්තාවක් පසුගිය අප්‍රේල් මාස 13 වනදා එතියෝපියානු කාන්තාවක විසින් ගෙල කපා ඝාතනය කර තිබූ අතර ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘත ශරීරය ඊයේ දින කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබුවා. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදී මහව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන අතර ඊයේ දින ඇගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමු මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර තිබෙනවා. ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින මීගමු රෝහලේදී සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ උදෑසන 6:30ට පමණ කටාර් ගුවන් සේවයට අයිති යානයකින් 39 හැවිරිදී ශ්‍රී ලාංකික කාන්තාවකගේ මලසිරුරක් මෙරටට රැගෙනු ලැබුවා. මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කිරීමේදී පෙනිගොස් තිබෙන්නේ මෙම කාන්තාව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් කුවේට් රාජ්‍ය බලා ගෘහ සේවිකාවක් ලෙස පිටත්ව ගිය බවයි. මෙම කාන්තාව පසුගිය අප්‍රේල් මාස 13 වෙනි දින කුවේට් රටේදී සිදු වූ සිදුවීමකදී මරණයට පත් ලැබී ඇති ආරංචි මාර්ග අනුව ඉතියෝපියානු ජාතික ගෘහ සේවා කාන්තාවක් විසින් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවටයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ දින මිගමු මහේත්‍රාත් අධිකරණය විසින් මහේත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. අද දිනේදී මිගමු රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යනධාරිවරයා විසින් ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.